එතකොට අපි මීට කලින් මීඩියෝ කී පේදි කතා කරා කැටිනවස් සට්කින් කොහොමද බර් ීන්සිටේබල එක හදාගන්නේ වස්සක ලාස් ඉන්ටවල් සදාගත්තා බෞඩරිීස් මිට පොයින්ස් ෆ්‍රීන්සි කමලටී ්‍රීකන්සි ඔය වගේ දේවල් හෙව්වා ඒකම අපි ස්ටගම් ්‍රීන් පොලිගම් ඔගව් කියනව ඇදා ති මෙතන තියෙන්නේ ඒ පහුගේ විඩියෝ කීපේද අපි උදාහරණයට ගත්ත ගානට අදාළව අපි හදාගත්තු ටේබල් එක එතකොට මේ ටේබල් එක තියන දේවල් අපි පොඩ්දක්කා පහු මත කරගමු කොහොමද පිය අරගත්ත කියන එක එතකොට මේක මුලින්ම තියෙන කලාස් ඉන්ටවල්නිලා ඉන්ටවල්ස් ටි අපි ඩේට දිහා බල තමයි හදාගත්තේ ඒක හදාගත්ත්‍ර පස එතනනි ිතරු දේවල් හොයාගන්න ගච්චර මාරු දෙයක් නෙවෙයි ලා ඉන්ටවල් වලින් අපිට අවශ්‍ය දේවල් ඔොයාගන්න පුළුවන් එතකොට මෙතන ටේබල් පෙනනන කලාස් ලිමිට් කියනෙව නමුත් අපි දන්නවා ලාස් ලිමිට් ය මොනවද කියන එක එතකොට යම්සි ලා ව මේ කලා ගත්තොත් මේ ලාගේ සීය සහ එකසි හතර කියන ලාස් ලිමිට් සීයගන ලෝව මට් එක එකසි හතර කියන්නේ අප ලිමිට් එක ඒ විදිට අපිට ගන්න බුළුවන් හරි ඊට පස්ස අප කොහොමද බලමු බවන්ස් හොයා ගන්න වන්්‍රීස් හොයන විදි අප දන්න ලාස් ඉන්ටවල් තියෙනවනංැන ලාස් ලිමිට් දන්න වනං අපි බවරිස් හොයන්නත් දන්නවා කොහමද කරන්නේ යම් කිසි ලාක අප ලිමිට්ට එක ඊට පස්සේ තියෙන ගලාසගේ ලෝව ලිමිට් එකගත් එකට එකතු කරලා දෙකෙන් බෙදන්න පුළුවන් එතකොටමදියන මගක්ද නමයි එක දහ යයි දෙකෙන් බෙදුව හාම එනව එකේ නමයි දශම් පහ එතගොට ඒක අපල මේක හොයන්න අප ලිමිට්ටක සම්බන්ධ වුලාස එක අප බෞ්්‍ර එකත් එකසියනමය දශම පහා ලෝව ලිමිට්ක සම්බන්ධ වු ලා එක ලෝව බෞන්ඩ් එකත් එකසිනම අ දශම පහ ති ඒ විදිහයට තම අපි හොයන්නේ තකොට එනම් අපට බෞුන්ඩ්‍රීස් හොයන්න පුළුවන් දෙක අනිවායෙන්ම යම්කිසි ලා එක අප බෞන්්‍ර එක ඊල ලාසක ලෝව බෞන්්ට්‍රී ත් එ එක සමාන වෙනවා සිං ඔය විදිට අපිට බෞුන්ඩ්‍රිස් හොයා ගන්න පුළුවන් ඉට පස්සේ අපි මිඩ් පොයින්් කොහොමද හොයා ගත්තමිට පොයින්ට් හොයා ගන්නේ විශේෂ දෙයක් කරන්න යම් කිසි ලාස් එක ලාස් ලිමිට් දෙක සීිය එක දිහතරකමු හදක එකතු කල්ලා දෙකෙන් බෙදුව හම අපට මිට් පොයින්් එක ලබාගන්න පුළුවන්ඒ ලා එක එතකොට ඒවාගේම අපි ටොනං ල ලිමිටෙන්වට ලස් බෞන්රිීස් යොදා ගන්නත් පුළුවන්කම තියෙනවා ලාස් බෞන්ස් දෙක එකට එකතු කල්ලා දෙකෙන් බෙදුව හරි ඒගන්නේ අපි ලාස් ලිමිට් වියට ගත්තොත් අපිතු සිිය එකසි අතර දෙ එකතු කල්ලා දෙකෙන් බ දහම එකසි දෙක ලැබෙනවා ඒ වගේම තමයි මෙතන පෙන්න පු එක බවන්රිිස් පාවිච්චිකලතියන එකසි නමය දශම් පහත් එකසි ධාතර දශම් පාත්තිකතු කල්ලා දෙකෙන්බෙ දුහා මිල්් පොයින්ට් ලැබෙනවාතකොට ලිමිට් හෝ බෞන්්ඩ රිස් කන දෙකම පාවිච්චි කරන්න පුල මිට් පොයින්් හොයන්න නම් හරි ඊළඟට තව් මේකේ පෙන්නල නැහැ විත්ත එක ්‍රස් විත්ක හොයන්න නං අපි කරන්න නිමුකක්ද ලාස් විතක මේකෙදාල නැහැ විත්තක හොයන්න බෞ්‍රීස් අඩු කරන්න තියෙන්නේ යම්ලාසක විත්තක හොය අන්නන්නම් ඒකේ අප බෞ්්‍ර ලෝ බෞුන්්්‍රි එක අඩු කරාම් හරි ගැන එක සි හත්‍රරයි දශම් පහයෙන් අනුනමයදශම් පහ අඩු කරාණං අපිට ලාස්විත්තක න ලා සයිස්තක හොයාගාන්න පුළුවන්ගම ලබෙනවා රි ඒවා විදිට හොයන්න පුළුවන්ඒවගේම අපි දන්න ෆ්‍රීකවන් සිටික පිහදා ගත්තා ටලිමාක්ස් පාවිචි කල තියෙන ඩේට ප්‍රමාණය ගණන් කරල තමයි ෆ්‍රීන් ටික අපි හොයා ගත්තේ ඊට පස්සේ අපි මේ වැඩි පුර හයිලයිට් කරපු ලාස් දෙකක් දා ගත්ත යයි අපේ ඩේටවලට අමතරව මේ ලාස් දෙකක් දාගත්තා මොකටද මේකෝ ඕන වෙනවා අපිට ෆ්‍රීකවන්සි පොලිගන්නකටයි ඒ වගේ මොගිව්වෙන්ඳන්නයි ඔ වැඩිපුරදාගත්ත දෙක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි කමිලට ෆ්‍රීකවන්සි හොයන්න ගත්තේ මොකදද අපි ලෙස්දැන් කමියලට ්‍රීකවන්සි එක හොය අද්දිී අපි අර අම්මතරවදාගත්තු ලාසගේ ්‍රි එකක බිඳුවයි කියලදා ගත්තා ඊට පසේ මොකක්ද කරන්නේ මේ බින්දුවට ෆ්‍රීකන්සික එකතු කර දෙකයි ඉට පස දෙකට අටක් ආව දහායයි කියන ලැබුණා ඊට පස්ස දහයට දහට ගිහිල්ලා විසි අටයි කියන එක ඒවිදියට එකතු කර කර ගියා ඕක තමයි ලස් කිට ්‍රීකන්සිකපු. ක්‍රමය ඒවගේ තමයි මෝදැන් කමිලට ෆ්‍රීකවන්සි හහිව ක හොමද මෝදැන් ්‍රී හොයද්දී අපි තියෙන සම්පූර් ගාන තමයි උඩට දාගත්තේ පස්සේ ඒකෙන් මේ ෆ්‍රීකන්සික අඩු කර න්නේ දෙකක් කඩුන් හම හතලස් අටයි කියන කර බෙනවා ඉට පස්සේ හතලි සටෙන් අටක් කඩුනා හම ඊට අදාල වෙන්නේ හත්තලිය කියන එක හතලිහෙ දහාටක් කඩුනාාම ඊට අදාලවෙන්නේ විසි දෙකයි කියන එක ඉති ඔය විදිරතම අපි කමියලට ්‍රකවන්සි හොයාගත්තේ ඒ භාවිත කල අපි ඔොග්‍ය ඇන්දා මත ගැති. හරි දන් මේක අපිට මේ තියන ලස් ඉන්ටවල්ස් ටික හරියට තියනවනං එතන හා නිද්දේවල්තික හොයාග නොපුළුවන් කොහොමද මෙන්නම මේ ලාස් ඉන්ටවල් කියන අපි හරියට හදාගන්නේ අන්න එක තමයි ම මෙතේදි කතාගරන්න හදන්නේ එතවට අපි කලාස් ඉන්ටවල්ස් හදාගන්න බලද්දී මෙන්න මේ ඩේට සෙට්ගෙන අප යෝග හදාගත්ත ක්‍රමය අපපහුමතා කරන්නං අපිට මේ ගාන දීල තිබුණේ මේ ඩේට පනාත් තියනවා ඩේට පනහේ අපි ලාස් හතකට දන්න කියල් තිබ්බා අවශ්‍ය දේවල්දී එතකට ලා හතක් තමයි අපිට අවශ්‍ය කල තිබුණේ එතකොට කොහොමද අපි මේක හොයා ඉස්සෙල්ලම පිහිෙවේ ේටවල ර රේජක හොයන්න නං අපි මොකද කරේ තියන අඩුම ඩේටකයි වැඩිම ඩේට එකයි හොයා ගන්න ඕන අපි අඩුම එක සීය කියලත් ඒවගේම වැඩිම එක එසිය තිස් හතර කියලත් හොයා ගත්තා ඔන්නයි ඩේට දෙෙන්තම අපි වැඩේ පටන් ගත්ත එතකොට හතක් හදන්න කිය තියන ඉස්සල්නව අපි හොයා රේන්ජික රේජි ොය වැඩිම ඩේට එකෙන් අඩුම ඩේට අඩු කන්නවා එතකොට එක්සිේ තිස් හතරෙන් සයා අඩු කරහම උත්තරය අපිරෙනවා හතරයි කියලා ඒ අපි දන්න රේන්ජක ෝක එතකොට අපි කොහොමද ලාස් විත්තක හොයා ගත්ති ලාස් විත්තක හොයායන්න අපි ටෝන කරන්න ලාස් හතකට බෙදන්නන හ අපි මේ ආපු රේන්ජක බෙදාදත් අපිට ඕන කරන කලාස් ගණනින් එතකොට අපිට උත්තරයක් කියෙනවා හතරයිදශම නමයකට අසන්න ගානක වගේ තමයි එරන්නේ හරියටම හතරයිදශම නමේ නෙමෙයි හතරදශම නවයකට ආසන්න ගාන එත ගොට අපි ලාස් විත්තක විදියට තෝරගන්නේ මොකදද ලාස් විත්තක විදියට අපි තෝරගන්නේ මෙන්න මේ එන අගයේ ඒගයන්නේ රේජක අපිටවශ ලාස් ගානට බෙද්ුව හම ලැබෙන උත්තරේ දයනවානි මේ උත්තරේට වඩා වැඩිූර්ණ වැඩිපූර්ණ සංක්‍යාවගන කීයද පහ තමයි එන්නේ එතකොට පහක් පහක් ගත් තහම අපිට යන්න පුළුවන් කොහොමද පහක් අරගෙන එන්න අපි කලාස්ික හදාගන්නවා සයම් පටන් ගට්ටහම සය එකසිිය දෙක අපි බලමුහු තියෙනවා සීය තියෙනවා ඉට පස එක දෙ එක සිය තුන්න එකසිය හතර එතක ඩොක්කොම් මෙතන පහක් තියනවනි අන්න හෙමයි ලාසි එක අපි හදාගනය කියන සයම් පටන්ගත්තොත් එකසි හතරෙන් සීියර පහක් එකතු කරන්න සිියත් අයිති නිසා එක එතන කොහොම තියන නිසා පිහත්තරය එකතු කරන්නේ අන්සිීය එකසි හතරට එතකට මේ එක හත්තරෙන් ඉවර වුණ හම හිළං ලාසය මොකක්ද එකසිය පහම පටන් ගත්තා එකසි පහට තව හතරක් එක නාම එකසිය නමය ඉට පස්ස ළගේ එකසිේ දායම් පටන් ගතා හතර ගයාාමි එක සිදා හතර පටන්ගන්නක තියන හිද තව හතරයාන්නේ මුලු ලා සයිසක පහක් වනාාට එහෙමයි යාන්නේ පටන්ගන්නක තයිද නිසා එතගොට ඔය විදියට අපිට හදා ගැන පුළුවන් වුණා එසිතිස් හතර වෙනකං අපි හැදවා එතකොට කලා හතහාරි එතගොට මේක තියෙනවා එකයි දෙකයි තුුණයි හතරයි පහයි අයයි හතයි ලාස් හතත් තියෙනවා තකොට ලාස් හත හදලා හතකටදාන තිබුණ ෙන අපි කරේමුකද රේන්ජිගහේවා රේන්ජක බෙදවා හතෙන් ලාස් හතක් ඕන නිසා එන උත්තරේ බලල ඒකට වැඩිපුූුණං්‍යාව ගත්තා අරගෙන ඒ ප්‍රමාණ් ගලපෙන කලාස් ඔන්න බෙදා ගත්තා හරි ඉට පස ශ්‍රීන් සිටි හදු හොමද සීයිකසි හතරයි අේ කියී තියදැන් සීක සි හතර දැත්තුු වේ ගන්නේ මේවා සීය ඉට පස අපි මේවා ගනන් කර කර ගියා හෙම ද සීිය තියෙනවා අපහු එකසිය හතර එතකොට අ ඒ දෙක දමයි තියෙන්නේ එතකොට ඒක හිද මෙත අපි දෙගිය ලියා ගත්තේ වෙනයෝ නැහැ ඉට පස අපි කායක ගම් को वि एक वा एक वि एकसीवि हतर किन मेरेती ई एक देख थी नाएसी ह था तना हतराई හයි හයයි හතයි අන්න විදිට එන ඒක හතාක් මෙතන ඒ අතර දියනේවා තියනවා ඔයි විදි අපි ්‍රීකන්ට හදාගත් ඕෝක තම අපි පාවිචි කරපු ක්‍රමය හරි ඊට පස්සේ අපි බලමු ඕක තව විදිකට තව විදිකට කියන්නේ ඕක හරි ොතන කලාස්ටික අපි ඉන්ටවල්ටි හරියට හදා ගත්තා වෙන එකක් අඩුම ඩේට එක අපිට තියනෝ තිස් එකයි කියලා. අඩුමඩේ තිස්යි වැඩිමඩේ එක හැත්ත පහයි තිස් එකයි හැත්ත පහයි ක්ලාස් තියනවා හය ලාස් හයකට බෙදන්න ඕන එක එ අපිස් සෙල්ලම කරන්න මොකක්ද රේන්ජික හොයන එක එතකොට අපි දන්න වැඩීම එකෙන් අඩු එක අඩු කරන්න ඕන්න. එතකොට මොකද කරන්න තිස්ස එකේෙන් ඇත්ත පහන් තිස්ස එකක් අඩු කරන්න ඕන හැත්ත පහන්තිස්ස එකක් අඩු කරහම එන උත්තරේ ගීයද හැත පහන්තිස්සක් අඩු කරහම අපට එනවා තිස් හතරක් හතලි සතරක් එතකට එ උත්තරේ තමයි හතලිස් හතර එතකට අපි මේක ලාස් කීයකට බෙදන්න ඕනද ඔක තමයි රේජ එක එදන්න ඕන ලා හායකට ලාස් හයක් හදන්න ඕන කියන එකට හතලි සාතර හයම් බෙදුව කියයක් නවද හතායි දශම තුුණයිගානක් වගේ නොව හතයි දශම තුනායි ගානක් එනවනං මොකද්ද අප මීට වැඩි පූන සංක්‍යාව ගන ගීයද අට්ට දමයි අපේ ලාස් සයිස්ස එක වෙන්නේ එත කොට අට ලා කහොමද හදන්නේ අපි තිස්සකෙන් පටන්ගත්තව අපිට මෙහම න්න පුළුවන් ති එක ඉට පස තිස්සක අයිති නිසා අපි අටක් එක දු කරන්න හැතාව කියද හතාය තුරන්න තිස්කයි හචයි ති අටයි තිස්ස තිස් අටගියල්තම අපි ගන්නේ අපිට මෙහෙම බලන්න පුළුවන්නේ ති එක ති දෙක තිස්තුන තිස් තරහ තිස් පාතියතිතිටඔක්කොම අටක් තියනවනයතන අ්‍ය විදියට ඉතිසක තිට ග්‍යාමී ලංකති නමයති නමයනං තව හතග්‍ය හාම කොච්ච රත්ද. අපිට තිනමත හයමයකිවරගරන්න පුළුවන් එදවට ඒ අල සයගවරු නාමී ළංක හත පටන් ගන්නවා හතලි සතෙන් පටන්ගත්තහම උගදවෙන්නේ හතලි සතයි තව හතා ඒකතු වෙන්නේ පනස් හතරෙන් ඉවර වෙන හරි ඔන්න විදිර අපිට යන්න පුළුවන් කියය වෙනගන්ද ලාස් හයක් ලියන්න නොහොම ලාස් හයක් ලියන්න ඕන එතකොට ඒක ලිව් මේ විදියට ට ය හलीय क्लास किया देख ना हराहा क्लास එතකට තියෙනවා මෙතන क्लास ඒ රි क्लास න ඇවිල්ල තිියතකොට තිස්ග පටන් ගෙන හැතාට දාවකනවා මොකද क्लास सही से අටේවා හයා කියන්නේ හතලිස් අටක් එතකොට අපිට එච්චර ප්‍රමාණික ලාසි එකක් තියෙනවා හරි දැන් මේ කතාව කෙනෙකුට මෙහෙම ගන්න පුලුවන්න් තාට හරි තනකු අපි තිස්ස එක කියන අඩුම ඩේටයගන්නේ පටන් ගත තිහෙෙන් පටන්ගන්න බැරිද තිහෙන් පටගන්න තුළුවන් තිෙන් පටන්ගත්තව මුොදවන්න තව හතා ඒගතු වෙන්නේ තිස් හතෙන් මේක ඉවරවෙන්න ඕන එතගොට තිස්හතෙන් ඉවරේ නොනනා ීළඟක ති අටම් පටන් ගන්නවා තිස් අටත්ට එක්ක තවහතා ගියාම හතලිස් පහයි ඔක්කො මටක් වෙන හතලිස් පහට ගියාම ්‍රීළග එක හතලිස් හයම් පටන් ගන්න ඕන ඉට පස්සේ මොකදවෙන්නේ හතලිස් හයයි තවහතා ගිහා පනස් තුනයි විදියට යන දැන්තො මේක බලන්න පුළුවන් මොකක්ද මේ හැම තැනගම් බලන්න අගය එකකින් අඩු වෙලානි තියන මෙතන තිස්ස එක කියන එක මෙතන තිහ වෙලා තියෙනවා ති අට තිස් හතාක් වෙලා තියෙනවා ඉළඟ ලාසෙක් ගත්තත් මේ ලාස ති ම්මය තිස් අට එකකින් අඩු වෙලා හතලි සය හතලිස් පාටකින් අඩු වෙලා ඔයි කපස්සට ගියා මෝකනනි වෙන්නේ එහෙනම් අන්තිම ලාසගෙන්න්නේ කොහොමද හැත්ත එක වෙනුවට හැත්ත වෙන එකක් අඩු වෙලා හැත්ත අට වෙනුවට හැත්ත හත කියන එක එනවා. එතකට එහෙමන ඔන්න හොමත් ක්ලාස්්ටි එකක් ගන්න පුළුවන් ඒක වැරදිද ඒකවරදින්නෙත් නැහැ ඉති? එහෙමනං අපිට පුළුවන් මොකදද මේ කලාස්ටිගත් ගන්න එතකොට ඕකත් හරි හරි තව තවකඩහහි දැ පුුවන් හරි එ්චලනක විසි නම පට ගත්ත මුොකද වෙන්න කියලා විසි නමෙන් පටන් ගත්තත් තිස්හයෙන් ඉවරවෙන්න ඕන එකකඩුවෙන් නොන මුලිපති ක පස්සට ත්තොත් අග පැත්ත් එක පස ගන්න ඕන මේක මොකද වෙන්නේ මේක තිස් හතෙන් පටන්ගෙන අපිට හතලිස් හතරෙන් ඉවර කරන්න පුළුවන් ඒ විජයට ගියොත් අන්තිමමක මකද වෙන්නේ එකක් අඩුනාම තව ැට නමෙන් පටන්ගෙන ඇැත්ත හයෙන් ඉවර කන්නවා ඕක තමයි න්නේ ඔහොම ගන්නක් පුළුවන් හරි එතකොට බන්න මම ඒකයි තව එකක් අරන් තියෙනවා විසි අට එතකොට බල මෙතැන් තියනෙක තිස්ක තිස්සට කිය රං හැත්ත එක හත්තටයනක ලාහයා ගියා එකක් අඩු කරල බැලුව හැමගේ මේ එක ගාන අඩු කල්ල ති ඒත් ලාසික හදන්න පුළුවන් තියෙ නති සතර තියනෙත් අටක් තමයි ඒක ඇතුලත්ව අටක් කොට හෙමත් ක ලාස් හයාත් හත්තව හත්ත හතදක්වා යන්න පුලුවන්. ආ ඇතාවේ එකක් කඩු කරා තිහෙවෙනට විසි නමය කළ ති හත තිස් හය කර අ පැත්නුත් අඩුනාම හැත්තව හටනමයක් වෙනවා හැත්ත හයක් වෙනවා. ඊට පස්සේ තාව එක ක අඩුල තින විසි අටඉදන් තිස් පාවෙනක නුයි හැටටඉද හැත්ත පහාවෙන කනන. ඔොහොම ගන්න පුළුවන් දැන්. මීට එකක් අඩුකරොත්ම කද වෙන්නේ. මීට එකක් අඩුකරොත් තව එකක් අඩු කන්නෝ තව එකක් අඩුකරොත් මේක විසි හතයෙන් පටන් ගන්නේ විසි හතයම් පටන්ගෙන කියවෙනකන් යනෝද. ති හතර වෙනකන් තමයි යන්නේ එක එක අඩු නහම අග හයවැනි එක කිය දෙන්නේ හැට අත පටන්ගෙන ඇැත්ත හතර වෙනකං ඒක ගන්න පුළුවන් හරි ඊට පස්සේ මේ පැත්තට එකක් අඩු කරලනි මේකම් මෙට වැඩි කල්ල ගත්ත මගද වෙන්නේ තිස්ස එක වෙනුවට තිස් දෙකෙන් පටන් ගන්නවා දොටතිස් අටක තිස් නමේ දක්වා යන්න ඕන අටක් එනවා කියන්නේ එතකොට හයවැනිලාස එක හැත්ත එක වෙනුවට ඇැත්ත දෙකෙන් පටන් ගන්න පුළුවන් ඇත්තට වෙනුවට ැත්ත නමේ දක්වා එක යන්න ඕන ඔන්න හොම ටිකක් හදාගන්න පුළුවන් අපිට හරි ඒැන මෙතන මම් පෙන්ල තිය හතට අමරවන වැඩිපුර දෙකක් ලියා ගත්තා ද මේේ ඇත්තටම අපිට මෙන්න මේක ගන්න බැහැ ඇයි මේ ලාස් හය ගත්තො තිස් දෙකම් පටන්ගන යන්නේ හැත්ත නමේ දක්වා. අපේ දත්ත පරාසි තියනෙ තිස් එකේ ඉඳලා කියවන ගද හැත්ත පහ වෙනකා ට තිස් එක දැන් මේකට දාගන විදික් නෑ තිස් දෙක පටන් ගන්න ඕන අද? දෙගෙන් පටන්ගන්න නා මේක දාන්න ක්‍රමයක් නෑ තිස් එක හැත්ත පහ පැතට ප්‍රශ්නයක් නැහැතේ දී හැබැයි මේ අපිට ගන්න බෑවේ හේතුව හින්ද තිස්ස එක හැලෙන නිසා කලාස්වැඩි කරන්නෑ නි ලාස්හයනි තියෙන් නොනරි එතගොට මේ පැත්ත ගන්නන්නත්බෑ ඇයි මේ මේ පැත්ත ිහි තියෙන විසි හතය ඉඳලා හැත්ත හතර වෙනකා අප ඩේට තියනෝ හැත්ත පහ කියලි එක තිබුණන අපේ ඒ හැත්ත පහා දාගන්න ක්‍රමයක් නැහැ මේක දන්න බැහැ අපට එතගොට මොකද මේක තියෙන්නේ කොහොම කර පටන්ගන්නනාාගේ ඉදල ස්සරහට හතලස් අටයි ඉනේ යන්නේ මොකද ලාස් හයයි එක ලාස එක අට්ටයි ට වරක් හයහතලිස් අටයි යන්නේ ආරම්භාගත් ඇතුළුව හතලිස්ටක් විතරයි යන්නේ එතකොට තිස් දෙකෙන් පටන්ගත්තවොත් හැත්ත නමේ වෙනකින් යන්නේ තිස් එකෙන් පටන්ගත්තවොත් හැත්ත අට වෙනක තිහෙෙන් පටන්ගත්තො හැත් හත වෙනකන් යන මේකඒ වගේම විසින් නමයෙන් පටන්ගත්තොත් හැත්ත හය වෙනක ඒවිදිට යන්නේ එතගොට මෙන ොදහේද අපිට ගන්න බැරිුණයි මේ පැත්තෙන් ගන්න බෑහැත්ත වහදා ගන්න බැහැත්ත හතරින් වරයි මේ පැති තිස්ස දාන බෑ තිස් දෙගෙන් පටන් ගන නිසා එතකට ඒ දෙක ගන්න බෑහැබැයි මේ මැද තියෙන හතරම එක කියන්නේ මේ පෙන්නල තියන හතරම අපිට ගන්න පුළුවන්ගේ තියන්නේක ඒ හතරම මේක තිස්සකෙන් පටන් ගෙන හැත්තට යන කියන්නේ මොකදද තිස්සකම් හැත්ත පහ වෙනකං ගන්න පුළුවන් කියන එක මේකෙත් මකදවෙන්නේ තිහෙන් පටන් ගන්නේ හැත්ත හත්ත වෙනකං ගියා කියන්නේ තිස්ස එක හැත්ත පහ පරසය ෝක දාන්න පුළුවන් මෙතන තියෙමනි විසි මේ පටන්ගත කියැන තිස්ස එක දාන පුළුව යොරවෙන හැත්ත එන හැත්ත පහදාන්නත් පුළුවන් විසි අටෙන් පටන් ගත්තා කියන්නේ ස් කොහොම තුළත් හත්ත පහදාක් කොයාදී ඇත්ත පහත් තියෙනවා තින් ඔන්න ඔය විදියට එහෙමන ඒඩට සට්ගේ මොකද වුණේ අපිට පාවිචර ගන්න පුළුවන් වි අප අවශ්‍යතාව ලාස් හයන්නේ ලාස් හයට ගැලපෙන විදි ඉන්ටවල්ස් අපිට ක්‍රම හතරකට හදන පුලුවන් ගම තියනවා ලා ඉන්ටවස් ඇති මේ ක්‍රම හතරෙන් මොකද අපි තෝර දන්න ඕේ මොන එක ද අපි තෝර ගන්නේ මේ ක්‍රම කීපයක් අපිට ගන්න පුළුවන් මොකද සාමාන විදියට අපි කැමති ඕන ගන්න පුළුවන් විශේෂත්යක් නැතුව කියල නැත්තන් එහෙම ගන්න පුළුවන් මෙහෙම කිවව පලමු පන්තිය විසිනම සිට තිස්හය දක්වා වෙන්න ඕන කියලා හරි අ්‍ය වගේ මේකට කිව්වොත් මොකද වෙන්නේ පල්ලමු ලාස් විසි නමය තිස්හය වෙන්න ඕන කියලා කිවොත් අපි තෝර ගන්න න මේක විසි න තිස ඇතිය ඒ කන ඒකෙන් පටන් ගන්න වෙන්නතකොට එතගොට එහම නැත්තා මොකදද පලමු ලාස් එක විසියට තිස් පහවෙ අයුතුය කියල දීල තිබ්බොග ගානේ අපි මේ විදියට අතරන්නේ මේකතෝරග මේ සෙට්ට එක එම නැත්තා අපිට කියැනපපුලන් දත්ව තියෙන තිස්සකඉදලා හැත්ත පහවෙන ගන්නේ තිස්සකම ආරම්භ කරන්න කියලා තිස්සකෙම ආරම්භ කරන්න කිව්වොත් මොකක්ද කරන්නේ මෙ මේක කතවර ගදාන මොකදේක තමයි තිස්සකෙන් පටන් ගන්නේ ඉට පස්සේ එමනතා හැත්ත පහෙන් හරියට ම අවසාන වෙන්න කිව්වොත් මෙතනින් ගන්න පුළුවන් මේ සෙට්ට එක හතරවිනි එක එ එම් පලවෙනි ලාසක තිහතිස් හත පරාසය කිව්ොත් මේක ගත්තා ඒ වගේම මෙහෙම කියන්න පුළුවන් තව පලමු ලාස එක ආරම්භවෙෙන් නඕනේ පහේ ගුණාගාරයකින් කියලා එතගොට පහේ ගුණ ගාරයක් කියනම ගත්ද පහ දහය පහව ඉගැ බින්දුව පුළුවන් බින්දුව පහ දහය පහලව විස විසි පහත්තිහ ම් පහේ ගුණනාකාරයකින් පටන්ගන්නේ එකක් වෙන්නේ මේ අනිතයකො හ පහේගුණනාකාරණින් පටන්ගන්න නි පහේ ගුණාකාරකින් පටගන්න ලාසය හැකින් ආරම්භ කරන්න ඕන කියන එක කිව්වොත් අපි මේක තවරගන්න එතකට මේ සට්ක තමයි ඉතැද අපි අරගන්නේ එතකොට අන්න විදි අපිට දාහය ගුණනාකාරගකිවත් මකද වෙන්නේ බින්ඳුව දහය විස්ස තිහ එයාවත් එන්නේ මේකම තමයි එතගොට අපිට අන්නහම ගන්න පුළුවන් අවශ්‍යක තෝරලා ති ඕක තම අපි දේ සෙට්ටක ලාස් ගාන කිව්වා හම ඒ කලාස් ගානී ඉන්ටවල්ස් ටික හදාගන්න විදිිය ඒන මොකක් දපි කරේ ේටරේන්ජ එක හොයා ගත්ත වැඩිම අගයි අඩු මගේ අතර වෙනස බෙදුවා අවශ්‍ය කලාස් ගණනං එන උත්තරයට වැඩිපුර්ණ සංක්‍යාව ගත්තා අන්නේ ප්‍රමාණය කලාස් වලට බෙදාගෙන ගියා එතවට ඒ බෙද්ුව අහම සමහට එකක් වන්න පුළුවන් නැත්තා එකන එකට වෙනස් ක්‍රම කීපයක්ගන්න පුළුවන් මේ ආපු වගේ එතනින් මොනහරි එක සට් එකක් අපි තෝර ගන්නවන අපේ වැඩේට ති ඕක තමයි සාමාන්‍යෙන් ලාස් භාවිතා වෙන විදිිය ති අපි තව එක්සම්පලික අරම් බලමු මෙ මේ අඩු මගේ එකසිය තිස්ස එක සහ වැඩි මගේ එකය හැට පහ එතකොට මෙතන මොකද වෙන්නේ එකසිය තිස් එක සසාහිකසිය හැට පහ මෙතන පොඩි වෙන දක් තියනවා මොක අදද. කලාස් ගානක් නෙම දීලා තියනෙ විත්ත එක විත්තක කොහොම දෙවෙන්න ඕන පහක් වෙන්න ඕන කිය කලාස් ගාන කියලා නැහැ තව විතක පහක් වෙන්න නං අපි කොහොම දෙතරන්නේ අපිට මෙහෙම පුුවන් තු එකසිය තිස් එක විත්තක පාහ කියන අ්‍යාන් පහා තිය නොන ෙක හසක එකසි ති එක එකසිිය තිස් දෙක එකසි තිස් තුන්න එකසිති තර එකසිය තිස් පහ එහනම් එකසිය ති එක එකසිය පහා කියලඔන්න क्ලාසික හදාදාන බුළුවන් එතකොට ඊළගේ හුකද වෙන්න න ලාසි මිත්තක පහයිනං ඉග මේ සි ති පහහි ් හිද එකසි තිස්හයම් පටන් ගත්තා පහක් නිසාපය එකතු කරන හතරයි එතට එකසිය හතලිහ ඔයවිදියට අපි ලියලිය යන්නන දැන් ලාස් දාන කියල නෑන හයක් හරි කලාස් හතා හරි කිය හෙම ලාස් ගානක් කියලා නැහැ අපි මේක ලියලිය යන්න ඕන කොයිවෙලා හරි මෙන්න එක සිය හැට පා කියන එක ලාස්කට අයිති වෙනකා හරි එක සිහට පදක සික ටා එක හට පත්මක් කරරි කට යන්න ඕන ඔන්නෝක වෙනකං අපි ක යන්න ඕන ඉතින් අපිට මෙන්න මෙහෙම ංය ගත්ත මන් දෙක් මෙතනරම් තියෙනවා බලන්න මේ තියෙනවකිුව එකසිය තිස් එක එකතිස් පහ කියලා ගත්තු सेෙට් එක ඒ ගියොත් බලන්න क्लाස් කිය ගිහින් තියනවා එක සිහට පහයිති වෙන්න න කිවන එක සිය හැට පහෙන් යරවෙලා තියෙනවා ඇතකට क्ලා එකයියි තුයි අතරයි පහයි හයි හතායි සස් හතක් එතනෑ විල්ල තියෙනවා හරි ඊට පස්සේ අනිත් ම මේකෙන් එකක් අඩුගල්ල තියෙනවා එකක් අඩු කරලා අරකාලින් කරවාගේම වැඩක් එකසිේ තිහෙෙන් පටන්ගා නොයි එකකසිේ තිහෙම පටන්ගාත්ත මොකද වෙන්නේ එකසි තිහෙම පටන්ගත්තොත් මුල්ලගේ එකක් අඩුනා එක සිති පහහිනො එකක අඩුවෙලා එක සි ති හතරදක්වා දමයියන්නේ මේ හැම එකම්මගි හිල්ලා මෙන මෙතන මොකදවෙන්නේ එකසිය හැට පහ එකසිය හැට හතර වෙනවා බද එකක් අඩවෙලා නිතියෙන් හැම අගකිම් එතකොට මොකදද වෙන්නේ එකසි හට පහගල ඩේටකත් අපිට ගන්න ඕන එහෙනම් අපි වැඩි පුරා පහු ලියනවා එකසි හට පහ එකසිය හැට නමය කියල කලාහත්සේකුත් ලියනවා එතකොට අන්න මක දැම් මෙතන ලාස් ගන අපිට කියලනෑ කොච්චර ගන්න ඕන දෙ කියලා අපිට කියල තියෙන්නේෙ පහ විත්තක පහක් වෙන ලාස්ලින් මේක කරන්න කියලා තින් විත්තක පහේවා ඕන ප්‍රමණ අපිට ගන්න පුළුවන්න්නේ දකට කියල නැතිහින්ද අපිටඔ ක්‍රම දෙකම හරි මෙතන හැබැයි සාමාන්‍ය අපි කරන්න මමුකක්ද සාමාන්‍යෙන්නඟ පිතරන්නේ මේ මුල් ක්‍රමේ තමයි ගන්නයමකද අඩු ලාස් ගාන තියනික කන එතකොට මේ අප අරගන්නවා මොකටද ඒ එකසි තිස්ම පටන් ගත්තන් ගාට එකසි හට පහ ඉවර වෙලා තියෙනවා ල හතා කැවිල්ලා හැබැයි අපි අගේ වෙනස් කර පටන් ගන්න අගය එක දෙක කරන්න බැහැ මොකද වෙන්නේ මේක එකසිය වැඩිකරොත් මොකද වෙන්නේ වැඩිකරොත් එකසිය යි ට පසය ති හය වෙනකන් යනෝ පළවෙනි මේ මේ පත්ය හැට දෙක වෙලා කියන යදය හැට හය වෙනක යන වැඩි කරොත් හැට පහන්ුන එක හටය වෙනකතිනට ගන්න හුලා හැබයි එක ති දෙගෙන් නම් पටා ගන්නේ එක ති එකදාන්න බෑ හැබැයි අපිට මේ රටාාවනුව මොකදගන්න පුළුවන් මීටකාලින් එකක් ගන්න පුළුවන් ගොහොමද එකය විසි හතේ ඉඳලා එකසිය තිස් එක වෙනගන් කියන එක උඩින්ල්ලියාගන පුළුවන් ොද කලාස් ගණන සීම කල නැහැනි දම් මෙතන ොහොම කක් ගන්න පුළුවන් හැබැ එක ච්චර සුදුසු නැහ තියෙන්නේ සුදුස්ක මේ පලවෙනි මොකද ලාස් ගාන හරියට එන එකක් එහම එකක් ගන්න පුළුවන් හැබැයි මේ වගේ දෙවනියකේ වගේ අපිට වැඩිපුර කලාසික දැම්ම කිය ප්‍රශ්නයකුත් නැහැ හමට අපිට කියල තියෙන පුළුවන් මොකක්ද ඩේට ටික මෙහෙම දීලා පලමුුවනි ලාසක එක සිති එක සිති හතර විදියට ගන්න ඕන කියලා හම කිවොත අනිවරෙන් අපිට මේ තැට්ටක තමයි ගන්න වෙන්නේ නොකද එකද තියති සතර කියල ගන්න කියල තිනන පලවෙනි තොකොට ඇතැන්දී ෝක කරන්න වෙනවාත් අආාවයකාක් තියෙනවා මොකක්දද පලවෙනි ලාසික කටන්ගන් වනේ දහය ගුණනාකාරකින් හෝ පහහි ගුණනාකාරකින් වගේ කිවෝො මොද වෙන්නේ තොකොට පහෙන් හෝ දාහයම් බෙදෙන ගානක් වෙන්න පැයි තොට එකසි තිය තමයි පටන් ගන්නන්නේ හෙමගේ තියෙන්නේ එහෙම කියල කිවොත් ඒත් ගන්නෙන අපිට මේ සෙට්ට එකම තමයි එහෙනම් ඔන්න ඔය විදියට තමයි අපි මොනහරික කලාස් තෝර ගාන්නේ තවට ක්‍රම දෙකක් තියනවා මොකක්ද එකක් අපිට දෙනවා දේඩ සට්ික දීල ක්ලාස් ගානක් කියන ක්ලාස් ගාන කිව්ොත් අපිරන්න මොකක්ද රේන්ජිකහේනව වැඩිම ඩේටිකින් අඩු අඩ්ඩු කල්ලා රේජ එක බදෙනන අවශ්‍ය කලාස් ගාන්ට විත්තක හොයා ගන්න ඕන අපි ඒගන්න එහම් ක්ලාස් ගානෙන් බෙදලා එ උත්තරේට වැඩිපූර්ණ සංඛ්‍යාව තමයි අපි ලාස් විත්තක කියලා ගන්නේ එතකොට ඒ විත්තක දීල නැතිවෙලාවට ද මේ වගේ විත්තක දුන්නහම අපිට විත්තක පලවෙනිියක ඇතුළත්වෙන විදියට පටන්ගෙන ඉස්සරහට කරගෙන යන්න විතරයි තියෙන්නේ ප්‍රදේතනින් එහාට මුකුත් කරන්න දෙයක් නැහැ මොකද කලාස් ගානක් කියල නෑන විත්තක ගැලපෙන්න ලාස්්ටික අපි හදාගෙන යනවා ඉතිං සාමාන්‍යෙන් අපි පටන්ගනා අග්‍යන් තියනොවේෝ ඇර තිස් එක තිස් පහ තිස්සාය හත්තලිහ අන්නේ වගේ නැත් තිති අතර එකසිය තිස් පහ තිස් නමය වගේ ඒ අන්නේ මේ පැතිසෙට්ටෙක් ගත්තව බලන්න හැම කලාස්කම ඉවරවෙනි අර පහදහය පහල විස්ස රටාවට ඉවරවෙන්නේ මේසටේ ගත්තෝ හැමිකම් පටන් ගන්නේ විදියට තිය තිස් පහහතලිහතුලිස් පහ පණ පනස් පහනි අන්නේ ඒවාගේ තමයි ගොඩක් විලාට අපි තෝර ගන්න ඉතින් පහේද හයේ වයිදී වෙන සගනුල්ද අපිට කරන්දි යන්න එක වෙනස්සෙනවනි එතකොට විදිරතම අපි ගොඩා ලාට ලස් හදා ගන්නේ හරි එහෙම නම් අපිට දැන් ලාස් ටික කොහමද බෙදාගනි කියනෙ ඩේට අනුව තීර නෙග්‍රාණ පුළුවන් විධ ක්‍රමෝලට ගැලපෙන කත්ත ෝර ගත්තර පස්සේ ඔටික නියවන වෙන්න දැන් ෝටි ගත් ගන්න පිළිමිත් දන්නවා බෞන්ඩ්‍රී හොයා ගැන පුළුවන් මි පොයින්ට් ඔයාගන්න පුළුවන් විිත ගෝනන් ඒ ඔොයා ගන්න පුළුවන් ඒ වගේ ට පස ්‍රීකන්සිට ගණන් කලොය පරසල්ට අයිතියෙන දේට ටික දාලා හදා ගත්තා කමෙලට ෆ්‍රීකන්සේ ගර කිව හිස්තොග්‍රන් ීකන්සිපොලිග නොගියව් අඳීන පුළුවන් ඕන ඩේට සෙට්හකට එහෙම නං අපි ඊළඟ විඩියෝකෙද බලමු තවත් මේ වගේ ගානක කරන්න පුළුවන් වෙන සිදිය ගානක්